විස්සයි විස්ස ක්‍රිකට් කියන්නේ දැන් ක්‍රිකට් ලෝකයේ අපි ආදරය කරන ක්‍රිකට් ආකෘතියක්. ඉතින් ඔන්න අද සුපිරිම තරගයක් පැවැත්ුණා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතරයි. ඉතින් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම වේගෙන් පන්දුවට පහර දෙන ගත්තේ දකුණු අප්‍රිකා පන්දු යවන්නන් අන්ද මන්ද කරමින්. ඒ අනුව ජෝන්සන් චාල්ස්ගේ වේගවත් ප්‍රතිකරණය හමුවේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පන්දු අර විස්ස නිමා වන විට කඩලු පහන් තැවේ ලකුණු 258ක් ලබා ගත්තා. ඉතින් මේ ඉනිම වාර්තා පොත් අතරට එක්කුවේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ජාත්‍යන්තර 2020 පිටියේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. ඒ විතරක් නෙමේ ජොන්සන් චාල්ස් මෙහිදී පන්දු 46කදී ලකුණු 118ක් රැස් කළේ සුපිරිම වාර්තාවක අංක 1 වෙමින්. ඒ ජාත්‍යන්තර 2020 පිටියේ බටහිර ඉන්දියා කොදෙව් ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහටයි. කෙසේ නමුත් මේ ලකුණු 258ට හඹා ගිය දකුණු අප්‍රිකා පිටිකරුවන් පළමු පන්දු වාරයේ සිටම වේගෙන් පන්දුවට පහර දෙන්න ගත්තා. ඒ අනුව ඔවුන් පවර් ප්ලේ පන්දු වාර 6 තුළදී ලකුණු 106ක් ලබා ගත්තේ වාර්තාවක තලුත් කරමින්. ඒ ජාත්‍යන්තර 2020 පිටියේ කණ්ඩායමක් විසින් පවර් ප්ලේ පන්දු වාර 6 තුළ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහටයි. කෙසේ නමුත් කොන්වෙන්ට ඩීකොග්ගේ වේගවත් ශතකයේ හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම බටහිර ඉන්දියා කොදෙව් පන්දු යවන්නන්ට පන්න ගහන්න ගත්තා. ඒ අනුව ජාත්‍යන්තර 2020 පිටියේ උඩු යටිගුරු කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වල 18යි පන්දු 5ක් නිමා වන විට කඩලු 4ක් දැවී මේ තරගයේ ජයග්‍රහණය කළා. ඒ නිකන් නෙවෙයි සුපිරිම ලෝක වාර්තාවක් තිබමින් ඒ ජාත්‍යන්තර 2020 පිටියේ කණ්ඩායමක් හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට වාර්තා පොත් අතරට එක් වෙමින් මෙහිදී කන්වෙන්ට ඩීකොක් ලකුණු 100ක් හා හෙන්රික්ස් ලකුණු 68ක් ලබා ගත්තා. මෙන්න මේ වගේ ක්‍රිකට් ගැන ඔයා දන්නේ නැති හැම දෙයක්ම බලා ගන්න ක්‍රිකට් පිසි මාව subscribe කරන්න. ක්‍රිකට් ගැන තවත් තොරතුරක් අරන් ඔයාව හම්බ වෙන්න ක්‍රිකට් පිසි එනවා ඉක්මනින්.